ගරු ස්වාමීන් වහන්ස, කෙනෙක් අවබෝධයෙන් තොරව වස් පින්කම් සිදු කිරීම විශේෂයෙන්ම මේ ගත වෙලා ගිය චීවර මාසයේ වැදගත්කම අපි අවබෝධයෙන් මේ සෑම පින්කමක්ම කරනවා නම් අපට කුසල් රැස් කරගත හැකි ආකාරය ඔබ වහන්සේගෙන් මා පැහැදිලි කරගන්නට සූදානම් මේ අවස්ථාවේ. මෙහෙමයි නොත් චීවර මාසයේ ආරම්භය කියන්නේ සමස්ත බෞද්ධ ජනතාව අප්‍රමාණ වූ පින් රැස් කරගන්න අප්‍රමාණ වූ කුසල් දහම් ජීවිතයට එකතු කරගන්න තියෙන කාලවකවානුව. තේරෙනවද? එතකොට බුදුරජාන් වහන්සේ නිරේතුරුවම බුදුරජාන් වහන්සේ මේ අටමහා කුසල් ගණයට කඨින පින්කම කියන කාරණේ දීලා තින්නේ. ඒ කඨින පින්කම තුලින් ඕන අප්‍රමාණ මුළු ජීවිත කාලය වගේම මේ ජීවිතයෙන් පස්සේ අපි පින් ගන්න පුළුවන් දෙවියෙක් අනුශේක් වුණත් මේ පින් දැකලා සතුටු වෙන්න පුළුවන් කියන කාරණේ තුල. ඒ නිසා නිරේතුරුව පින්වතුල්ලා දක්ෂ වෙන්න චීවර මාසෙදී පින්වතුල්ලා අප්‍රමාණ පින්කම් සිද්ධ කරන මාසේ. එතකොට ඒ වගේම අපි ගිහි පින්වතුල්ලා පින්කම් කරනවා වගේම ගිහි පින්වතුල්ලා සිව්පසය පූජා කරනවා වගේම ගිහි පින්වතුල්ලා මේවා තුලින් සතුටු වෙනවා වගේම පැවිදි පක්ෂයේ කියන්නේ සාමින් වහන්සේලාටත් මෙතනදි පුංචි අනතුරක් තියෙනවා. ඒකත් අපි දකින්න ඕනේ. තේනද? මොකද ගිහි පින්වතුල්ලා පින්කම් කරන්න කරන්න සිව්පසයේ ලැබෙන්න ලැබෙන්න පැවිදි පක්ෂය වෙන අපේ සතිය සිය දුර්ලභ වුණොත් අපි අනතුරට යන්න පුළුවන්. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මොකද ගිහි පින්වතුල්ලා පින්කම් කරනවා කියන්නේ මුදල් වියදම් කරනවා, සිව්පසේ උපරිමයෙන් පූජා කරනවා, මේවා ලැබෙද්දී නෝනා අපේ සීමාව අපි හඳුනාගත්තේ නැත්නම් ගිහි පින්වතුල්ලාගේ පින්කම් නිසා පැවිදි පක්ෂය විනාශය කරා යන්න පුළුවන්. ඒ නිසා ගිහි පින්වතුල්ලා සස්ත්‍රීකාකාරයෙන් පින්කම් කරන්න මොකද අපි බුදුරජාණන් වහන්සේ අපිට කියනවා පින්කම් වර්ණනා කරන්න පුළුවන් තරම් ගිහි පින්වතුල්ලා පින්කම් තුලට යොමු කරන්න කියලා. ඒතොර ඒවා පින්කම් වලට යොමු කරන මොහොතක් පාසා අපි නිරතුරුවම සංඝයා හැටියට පැවිදි පක්ෂය හැටියට අපි දකින්න ඕනේ ගිහි පින්වතුල්ලා සිව්පසේ පූජා කරන වේගවත් භාවය තුල අපිව අනතුරට යන්න පුළුවන්. අපි සතිය සිය දුර්වල කරගත්තොත් ඒ අනතුර චීවර මාසය තුල තියෙනවා. තේන්නාද? ඒ අනතුර තියෙනවා වගේම ගිහි පින්වතුල්ලා දක්ෂ වෙන්න ඕනේ චීවර මාසයේදී මේ වස් තුන් මාසය තුල කළා වූ පින්කම් වල සියලුම සාරය මතු කරලා ගන්න. මොකද දැන් සමහර පින්වතුල්ලා පින්කමක් කළත් ඒ පින්කම තුලින් ලැබෙනා වූ ආනිසංස පක්ෂය පිළිබඳ දන්නේ නැහැ. ඒ පින්කම තුල ගැබ් වෙලා තිබුණා වූ වටිනා කියන ධර්මතාවයන් මොනවාද කියන කාරණේ දන්නේ නැහැ. දැන් මට මතකයි මේ පාර මටවස් ආරාධනා කරපු ගම්වැසි පින්වතුල්ලා කුටියක් හදලා තමයි වස් ආරාධනාව සිද්ධ කරලා තිබ්බේ. තේන්න? මේ කුටියක් හදලා වස් ආරාධනාව සිද්ධ කරලා වස් ආරාධනා කරන වෙලාවේ අර මල්ගොටුවක් පූජා කළා, බුලත්වට්ටියක් පූජා කළා, 15ක් විතර ගමේ පින්වතුල්ලා ඇවිල්ලා හිටියා. නමුත් ඒ ගමේ පින්වතුල්ලා තුල මම දැක්කේ මේ කටින පින්කම කියන කාරණේ විතරයි. තේන්න? කටින පින්කම අටමහා කුසලයක් කියන කාරණේ ඒගොල්ලෝ දැනගෙන හිටියා. ඊට වඩා දෙයක් ඒගොල්ලෝ ඒ වෙලාවේ මොහොතක්වත් හිතුවේ නැහැ. නමුත් අර ඒගොල්ලන් පූජා කළා වූ කුටිය තුල මං දකිද්දි මං කිව්ව පින්වතුනේ ඔබලා අටමහා කුසලයට අදාළව කාරණා හයක් මේ මොහොතේ පූජා කරගෙන තියෙනවා. ඒගොල්ලෝ හිතන් ඉන්නේ මේ දැන් කටින පින්කම් විතරයි කළේ කියලා. තේන්න? නමුත් ඒ කටින පින්කම තුල නෝන අටමහා කුසල් හයක් තිබ්බා. අටමහා කුසල් අටක් නේ, ඔය අටෙන් හයක්ම තිබ්බා. ඒතොර අටෙන් හයක් කියන්නේ මොකද්ද? දැන් ඒගොල්ලෝ කුටියක් හදලයි සංඝයාට පූජා කළේ. ඒතොර ඒක අටමහා කුසලයක්. එතකොට මේ කුටිය හදන්නේ එක මහත්තෙක් ඉඩම් කැල්ල පූජා කරලා තිබ්බා. එතකොට අටමහා කුසල් දෙකයි. එතකොට තුන්වෙනි අවස්ථාව දැන් ඒගොල්ලෝ මේ කටිනෙටයි වස් ආරාධනා කිරීමක් කටින පින්කමක් කරන්නේ. ඒක තුන්වෙනි අටමහා කුසලේ. ඒ වගේම මේගොල්ලෝ කුටිය ඇතුලේ ලස්සන පිළිම වහන්සේ බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කරලා තිබ්බා. එතකොට ඒක හතරවෙනි අටමහා කුසලේ. එතකොට ඒ වගේම මේගොල්ලෝ මේ කුටියට පහසුකම් සහිත වැසිකිළියක්, ඇසිකිළි වැසිකිළි පහසුකම් හදලා දීලා තිබ්බා. එතකොට දැන් පස්වෙනි අටමහා කුසලේ. හය වෙනුව ඒගොල්ලෝ ඒ වෙලාවේ ගිලම්පස ඖෂධ පූජාවක් සාංගිකව පූජා කරගත්තා. එතකොට හය වෙනි එනම් බලන්න දැන් මේ පින්කම තුල ඒගොල්ලෝ පොඩ්ඩක්වත් හිතුවේ නැති වුණත් අටමහා කුසල් හයක් ගැබ් වෙලා තිබ්බා. තේන්න? නමුත් එතනදී අෂ්ට පරිස්කාරයක්වත් පූජා වුණා නම් අටමහා කුසල් හතක් එතන තියෙනවා. තේන්න? නමුත් ඒ අය ගන්නේ නැහැ. ඒ නිසා පින්කම කරද්දී මේ පින්කම පිළිබඳ අවබෝධයෙන් අපි කලේ නැත්නම් නිරේතුරුව අපිට ලැබෙන්න තියෙනා වූ කුසල් පක්ෂි අපි අහිමි කරගත්ත වෙනවා. එනිසා නිරේතුරුව පින්වතුල්ලා දක්ෂ වෙන්න මේ වස් තුන් මාසයක් පින්වතුල්ලා මුදල් වියදම් කළා, කාලය ශ්‍රමය දැනය වියදම් කළා, අප්‍රමාණ පින්කම් සිදු කරගත්තා. ඒ කළා වූ පින්කම් තුල කොච්චරනම් අටමහා කුසල් රැඳිලා තිබ්බාද, රැස්ුණාද කියන කාරණය දකින්. ඒ වගේම ඔබ මේ තුන් මාසය තුල කොච්චරනම් සීලෙන් ශක්තිමත්ව ජීවත් වුණාද, ඒ සීලය තුලින් ඔබට ලැබෙන්නේ මොකද්ද? ජනප්‍රිය භාවය ලැබෙනවා, සීමුලා නොවී මැරෙනවා, ඕනෑම සබාවක් ඉදිරියට නොබී යනවා, සුගතියේ ඉපදෙනවා. ඔබ කොච්චරනම් සංඝයා අරමුණු කරගෙන දන් දුන්නද? දානෙන් මොකද්ද ඔබට ලැබෙන්නේ? ආයුෂ, වර්ණයේ සැපේ බලය අපිට ලැබෙනවා. ඔබ කොච්චරනම් මෛත්‍රිය වැඩුවද, ඒ මෛත්‍රියේ චිත්තය තුලින් අපිට මොනවද ලැබෙන්නේ? ඔබ කොච්චරනම් සද්ධර්මයේ ශ්‍රවණය කළාද, ඒ තුලින් ප්‍රඥාව අපිට ලැබෙනවා, අමෝහය අපිට ලැබෙනවා.
නිරේතුරුව මේ ලැබුණා වූ රැස් කළා වූ සංස්කාරයන් පිළිබඳ අවබෝධයෙන් තමන් මේ පින්කම සිද්ධ කරන්නේ. එහෙනම් එතකොට මේ අවබෝධයෙන් මේවා දැනුවත්ව පින්කම් කරද්දී මායා නිරේතුරුවම අපිව එක තැනකදි හිර කරන තැනක් තියෙනවා. ඒ තැන තමයි පින කෙරෙහි ඇති කරන්නා වූ සක්කාය දිට්ඨිය. ආස්වාදේ. තේන්න මම මෙච්චර වියදම් කළා මම මෙච්චර පින්කම් කළා මේ කටින චීවරේ මගේ මේ පාරව කටින පින්කම මගේ මම මේක මට ඕනේ විදියට කරන්න ඕනේ මේ වගේ නිරේතුරු ආස්වාදයේ තුලින් ධර්මයේ කෙරෙහි පින්කම කෙරෙන් ආස්වාදයේ තුලින් සක්කාය දිට්ඨියම වඩා ගන්න. තේන්න. එතකොට සක්කාය දිට්ඨිය වැඩෙනවා කියන්නේ මමත්වයේ දැඩිභාවයේ වැඩෙනවා මෙහිම් පින වැඩෙනකොට මමත්වයේ දැඩිභාවය නිසා ලෝභ ද්වේෂ මෝහ අකුසල මූලය මේ පැත්තෙන් ඉහළ යනවා. තේන්න. අවසානයේ කටින පින්කම සිද්ධ කළාත් අප්‍රමාණ ධනයක් වෙහසක් කාලයක් කැප කළත් පින රැස්ුණ බව ඇත්ත. නමුත් පින රැස්ුණෙත් අමෝලිකා සද්ධාව තුලයි. ඒ අමෝලිකා සද්ධාව තුල රැස් වෙන පිනෙන් මේ පැත්තෙන් ලෝභ ද්වේෂ මෝහයන් අකුසල් මූලයන්මයි රැස් වෙලා තියෙන්නේ. තේන්න. එසා නිරේතුරුව පින්කම් කරද්දි Taman කරන්නා වූ පින්කම තුල ගැබ් වෙලා තියෙන අර්ථවත් දේ ධර්මානුකූලව මතු කරලා දකින්න. මතු කරලා දකිද්දී ඒ දකින දේට ඔබ ආස්වාදයෙන් මත් වෙන්න එපා. තේන්න. මොකද ඒ ආස්වාදයේ සකස් වෙච්ච මොහොතේම සක්කාය දිට්ඨිය මමත්වයේ දැඩිභාවයේ ජීවිතයට එකතු වෙනවා. මමත්වයේ දැඩිභාවයේ එකතු වෙන තැනදිම ලෝභ ద్వේෂ මෝහ අකුසල් මූලයන් වලින් ඔබේ ජීවිතය වෙලා ගන්නවා. තේන්නාද? ඒ නිසා නිරේතුරුව ඔබ මේ අනතුරෙන් මිදෙන්න නම් ඔබ කළා වූ පින්කම් තුලින් රැස්ුණා වූ ආස්වාදයේ අනිත්‍යභාවයේ මොහොතක් දකින්න වෙනවා. ඒ නිසා නිරේතුරුව ඔබ දකින්න මේ මොහොතේ මේ කරගත්තා වූ සෑම දානමය සීලමය මෛත්‍රීමය සමාධිමය කඨින පූජාමය සෑම පින්කමක් තුලින් රැස්ුණා වූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය නිරතුරුවම දකින්න. ඒ කඨින පින්කම තුලින් වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරගන්න. වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරගත්තා කියන්නේ මේ වස්තුන් මාසය තුල මා රැස් කළා වූ සෑම දානමය සීලමය සද්ධාමය මෛත්‍රීමය සංස්කාරයක් අනිත්‍යයි කියන දකින වෙලාවේ කටින පින්කම තුලින් වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරගත්ත වෙනවා. ඒ නිසා නිරේතුරුවම ඔබේ කටින පින්කම විදර්ශනාත්මක කටින පින්කමක් බවට පත් කරගන්න. එහෙම නැතු ඔබ අදක්ෂ වුණොත් ඔබේ කටින පින්කම ඔබ අසද්ධාව වැඩෙන අමෝලිකා සද්ධාව වැඩෙන පින පමණක් ඉතුරු වන මෝහය ජීවිතයට එකතු කරගත්ත කටින පින්කම බවටයි පත් වෙන්නේ. ඒ නිසා වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය නිරේතුරුව දකින්න. මේ මාස තුනේ දුන්නා වූ දානයන්ගේ අනිත්‍යභාවය දකින්න. මේ සංස්කාරයන්ගේ සීලේ සද්ධර්ම ශ්‍රවණයේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. නිරේතුරුවම වස් ආරාධනා කළා වූ තමන්ගේ මේ නාම රූප ධර්මයන්ගෙත් වස් ආරාධනය ලැබුවා වූ ස්වාමින් වහන්සේලාගේ රූපයන්ගේ අනිත්‍යභාවය නිරේතුරුව මතු කළ දකින්න. ඒ වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා වගේම අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයත් මතු කළ දකින්න. මම මේ මොහොතේ මේ අවුරුද්දේ වස් ආරාධනාව සිද්ධ කළා මේ සංස්කාර අනිත්‍යයි. ඒ වගේම ගිය අවුරුද්දේ වස් ආරාධනාව සිද්ධ කළා යම් පින්වතෙක් පින්කමක් කළා. ඊට ඉස්සෙල්ලා අවුරුද්දේ වස් ආරාධනාවක් කළා මේ සෑම සංස්කාරයක්ම අනිත්‍ය වෙලා ගිය හැටි දකින්න. ගිය අවුරුද්දේ පූජා කළා වූ ඒ කඨින වස්ත්‍රය කඨින චීවරය හිස මත තබාගෙන දොහොත් මුදුන් දීලා අපි පූජා කළත් මේ මොහොතේ කොහේ හරි පන්සලක වැලක දිරාපත් වෙලා තියෙන හැටි නුවණින් දකින්න. ඒ සංස්කාර අනිත්‍ය වුණායි කියන කාරණේ දකින්න. ඒ වගේ සංසාරයේ අපි අප්‍රමාණ සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා පූජා කළා වූ කඨින වස්ත්‍ර මොහොතක් නුවණින් දකින්න. අතීතේ ජීවමාන බුදුරජාණන් වහන්සේලාට කඨින වස්ත්‍ර පූජා කරපු හැටි නුවණින් දකින්න. අතීතේ මහරහතන් වහන්සේලාට කඨින වස්ත්‍ර පූජා කරපු හැටි නුවණින් දකින්න. මේ සෑම සංස්කාරයක්ම අනිත්‍ය වුණා කියලා දකිමින් කඨින පින්කම තුලින් අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. ඒ වගේම අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න කෙනා වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න කෙනා අනිවාර්යයෙන්ම අනාගත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යයි කියලා දකිනවා. අනාගත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යයි කියලා දකින්න එයා සංස්කාරයන්ට බැඳෙන්නේ නැහැ. සංස්කාරයන්ට නොබැඳෙන තැන සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න තැන එයා තුලින් සක්කාය දිට්ඨියයි මමත්වයේ දැඩිභාවයයි තුනි වෙලා යනවා. මමත්වයේ දැඩිභාවයේ තුනි වෙච්ච තැනයි විදර්ශනාත්මක කටින පින්කමක් අපි නිරේතුරුව සකස් කරගන්නේ. ඉන් මෙහා අපි සෑම කටින පින්කමක් තුලින්ම සකස් කරගන්නේ සක්කාය දිට්ඨිය මමත්වයේ දැඩිභාවය නම් ඒ මමත්වයේ දැඩිභාවය අපි ඇති කරගන්නේ රූපය කෙරෙහි ඇති කරගත්තා වූ තෘෂ්ණාව නිසාමයි.
වේදනාව කෙරෙහි අපි සංඥාව කෙරෙහි සංස්කාර කෙරෙහි විඥානය කෙරෙහි අපි ඇති කරගන්නා වූ තෘෂ්ණාව නිසාමයි අපි මේ සක්කාය දිට්ඨිය ඇති කරගන්නේ. මම, මගේ පවුල, මගේ දරුවා, මගේ කටින පින්කම, මගේ හාමුදුරුව, අපේ පන්සල, මගේ කටින වස්ත්‍රය, මේ සෑම තැනකම මම කියන කාරණේ ඉස්මතු කරගෙන සක්කාය දිට්ඨිය අපි වඩා ගන්නෙ මේ රූපය කෙරෙහි ඇති කරගත්තා වූ තෘෂ්ණාව නිසාමයි. එනිසා නිරේතුරුව මේ රූපය කෙරෙහි ඇති කරගත්තා වූ තෘෂ්ණාව සක්කාය දිට්ඨිය ඔබ සිඳින්න නම් මේ රූපයේ අනිත්‍යභාවය නිරේතුරුවම දකින්න දක්ෂ වෙන්න. මේ කඩින තුන් මාසයේ ඉවර කරලා මේ කඩින පින්කම් තුන් මාසයේ අහවර කරලා චීවර මාසයේ උදා වෙන මොහොතේ ඔබ දක්ෂණන් දෑස් දෙක පියාගෙන ඔබ තුල සක්කාය දිට්ඨිය වැඩෙන දිශාවකට නම් යන්නේ ඔබ නිරේතුරුවම දෑස් දෙක පියාගෙන මේ රූපයේ අනිත්‍යභාවය දකින්න. මේ ඇස, මේ කන, මේ නාසය, මේ දිව, මේ ශරීරය, මේ මනසේ අනිත්‍යභාවය නුවණින් දකින්න. මේ ඇස කියන කාරණයේ වර්තමානයේ මේ ඇස කියන කාරණයේ අනිත්‍යභාවය දකින්න. නිරේතුරුව ලෙඩ වෙන කයක් ඇසක්, වයසට යන ඇසක්, මේක නිරේතුරුව රෝගී භාවයට පත් වෙනවා. මේකෙන් කඳුළු ගලනවා, සුද ගලනවා, කබ ගලනවා, නිරේතුරුවම අන්ධභාවය උරුම කරගත්තා වූ ඇසක්. එනිසා මේ ඇස නිසා මං මාන්නයට පත් වෙන්නේ නැහැ කියලා දකින්න. නිරේතුරුව මේ අතීතයේ මට තිබුණා වූ ඇස් නිසා, මේ ඇස නිසා සකස් කරගත්තා වූ සක්කාය දිට්ඨිය නිසා මං කල්ප ගණන් සතර අපායට වැටී දුක් විඳ ඇති දකින්න. මේ ඇස නිසා මං සංසාරයේ උතුම් සෝවාන් ඵලය අහිමි කරගත්තායි කියන කාරණේ නුවණින් දකින්න. දැකලා මේ ඇස කෙරෙහි ඇති කරගත්තා වූ තෘෂ්ණාව නිසා, මේ ඇසෙන් දකින්නා වූ රූපයන් කෙරෙහි ඇති කරගන්නා වූ තෘෂ්ණාව නිසා ඔබ මොනම හේතුවක් නිසාවත් සක්කාය දිට්ඨිය වඩා ගන්න එපා. ඒ වගේම නිරේතුරුවම මේ කනනාසය, දිව ශරීරය, මනසේ අනිත්‍යභාවය නිරේතුරුව දකින්න. මේ රූපේ අනිත්‍යභාවය දකින ප්‍රමාණයට පින්වතුල්ලා ජීවිතයෙන් සක්කාය දිට්ඨිය තුනී කරගත්තායි කියන කාරණය සකස් වෙනවා. එනිසා ඔබ තුල නිරේතුරුව පින කෙරෙහි ආස්වාදයේ සකස් වෙනවා නම්, ඔබේ කටින පින්කම කෙරෙහි ඔබේ තුල ආස්වාදයේ සකස් වෙනවා නම්, ඒ ආස්වාදයේ තුල අනිවාර්යයෙන්ම සක්කාය දිට්ඨිය බැසගෙන තිබෙනවාමයි. එනිසා ඒ සක්කාය දිට්ඨිය ඔබ සිඳ ගන්න නම් නිරේතුරුව ඔබ රූපේ අනිත්‍යභාවය ජීවිතයට එකතු කරගන්න වෙනවා. එනිසා නිරේතුරුවම ඔබ රූපේ අනිත්‍යභාවය වඩමින් දකිමින් මේ චීවර මාසය තුල මේ පින්කම් සිද්ධ කරලා ඔබේ කටින පින්කම විදර්ශනාත්මක කටින පින්කමක්, නිවන් ගමනට හේතු වෙන කටින පින්කමක් කරගන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ.